දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනටම. ඉතින් වෙනද වගේම අදත් ඔයාලට වටිනා වීඩියෝ එකකුත් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. අද වීඩියෝ එකිනුත් මම ඔයාලට අරගෙන ආවේ natural hair care treatment එකක්. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා අපි කොහොමද ගෙදරදීම high protein keratin treatment එකක් කරගන්නේ කියලා. ඉතින් අපි මේ වෙද්දි මීට කලින් hair care treatment සම්බන්ධව කතා කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් කරන කට්ටිය මේ වෙද්දි ඉතාම හොඳ ප්‍රතිඵල අත්විඳිනවා කියලා මට කිව්වා. ඉතින් ඔයාලට පුළුවන් මම අද මේ කියලා දෙන treatment එකත් ඔයාලගේ hair care routine එකට එකතු කරගන්න. සාමාන්‍ය මේ විදිහේ කෙරටින් ට්‍රීට්මන්ට් එකක් අපි කිමිකල් ප්‍රොඩක්ට් එකක් භාවිතා කරලා කරනවා නම් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකෙන් පස්සේ අපේ කොණ්ඩේ තවත් ගැලවිලා යයිද ඒ වගේම තමයි මේකෙන් අපේ හිස කෙස් වලට හානියක් වෙයිද වගේ දේවල්. ඒ වුණාට අද අපි මේ කරන්නේ 100%ක් නැචරල් ට්‍රීට්මන්ට් එකක්. ඒ නිසා අපේ හිස කෙස් වල ශක්තිමත් බව වැඩි කරනවා. ඒත් එක්කම අපේ හිස කෙස් වල වර්ධනය වේගවත් කරනවා. ඒ වගේම තමයි හිස කෙස් දිගින් වැඩි කරනවා. ඒ වගේම හිස කෙස් ගැලවී යාම සම්පූර්ණ නේම නවත්තන ට්‍රීට්මන්ට් එකක් විදිහට අද මේ ට්‍රීට්මන්ට් එක මම ඔයාලට හඳුන්වනවා. ඒ වගේම තමයි අද මම මේ කියලා දෙන්න යන හයි ප්‍රෝටීන් කෙරටින් ට්‍රීට්මන්ට් එක ට්‍රීටඩ් හෙයා තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ කොණ්ඩේ ස්ට්‍රේට් කරලා රිලැක්ස් කරලා වෙන්න පුළුවන්, රීබොන්ඩින් කරලා, කර්ල් කරලා, කලර් කරලා ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ හෙයා කියා රූටින් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. හොඳයි, දැන් අපි බලමු මේ හයි ප්‍රෝටීන් මාස්ක් එක අපි හදා ගන්න ඕන විදිය වගේම මේක අපි ඇප්ලයි කරන්න ඕන මොන විදියටද කියලා. හයි ප්‍රෝටීන් කෙරටින් මාස්ක් එක හදන්න අද මම ගන්නවා බිත්තරයක්, කොමාරිකා සහ මීගිරි. කොමාරිකා ගන්නකොට මේ කොමාරිකා කොලේ පහලින්ම වැස්සෙන කහ පාට කිරි වගේ කොටස අපි කිසිම දෙයකට භාවිතා කරන්න හොඳ නැහැ. ඒක අපේ සිරුරට විෂයි. ඒ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කරලා කොමාරිකා මැදේ අපි අරගන්න ඕන. ඊළඟට මීගිරි නැතිනම් යෝගට් උනත් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මේකට අපි බිත්තරය සම්පූර්ණයෙන්ම එකතු කරනවා. බිත්තරවල අඩංගු අධික ප්‍රෝටීන මගින් හිස්කබල සහ හිසකෙස් පෝෂණය කිරීමත්, හිසකෙස්වල කෙරටින් බන්ධන ශක්තිමත් කිරීමත්, හිසකෙස්වලට දිදුලන බවක් ලබා දීමත් සිදු කරනවා. ලෙසිතීන් මගින් හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කිරීමත්, විටමින් ආකාර වන බයෝටීන්, ෆෝලේට්, විටමින් ඒ සහ විටමින් ඩී මගින් හිසකෙස්වලට පෝෂණය ලබා දීලා හිසකෙස් වර්ධනය අධිකව උත්තේජනය කිරීමත් සිදු කරනවා. හැබැයි බිත්තරවලට ඇලර්ජීස් තියෙන අය ඉන්නවනම් මේ මාස්ක් එක යූස් කරන්න එපා. ඊට පස්සේ අපි කොමාරිකා කොලයේ පොත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කරලා කොමාරිකා මැදේ විතරක් බිත්තරයකට එකතු කරගන්නවා. ඇලෝවේරා වල අඩංගු ප්‍රෝටියෝලයිටික් එන්සයිම මගින් හිසකෙස් වර්ධනය ගොඩක් ඉක්මන් කරනවා. හිස් කබල හොඳින් පිරිසිදු කරනවා. ඒත් එක්කම හිස්සොරි ඇතිවීම පාලනය කරනවා. මේ විදිහට හිස් කබල පිරිසිදු කිරීම නිසා අපි ලබා දෙන පෝෂක කොටස් සම්පූර්ණයෙන්ම හිස් කබල තුලට උරාගෙන කේශ මූලයට උරා ගැනීම හොඳින්ම සිදු කරනවා. මේ නිසා අලුත් හිස කෙස්වල වර්ධනය උත්තේජනය වෙනවා. ඒ වගේම තමයි ඇලෝවේරා කියන්නේ නැචරල් කන්ඩිෂන් එකක්. හිස කෙස්වලට ඉතාම සුසිනිදු බවක් ලබා දීලා හිස කෙස්වලට හරිම ලස්සන කඩා හැලෙන දිදුලන බවක් ලබා දෙන්න ඇලෝවේරා වලට හැකියාව තියෙනවා. මීකිරි හෝ යෝගට් මගින් හිස කෙස්වලට අවශ්‍යම පෝෂක වන විටමින් B5, ප්‍රෝටීන්, කැල්සියම් ලබා දීමෙන් හිස කෙස් පෝෂණය කරනවා, ශක්තිමත් කරනවා. ඒ වගේම කන්ඩිෂන් එකක් විදිහට ක්‍රියා කිරීම මගින් හිස කෙස්වල දිදුලන සුළු බව තව තවත් වැඩි කරනවා. ඒ වගේම මීකිරි හිස්සොරි පාලනයටත් හොඳ ප්‍රතිකාරයක් වෙනවා. බිත්තර කොමාරිකා මදය මීකිරි එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ විදිහට බ්ලෙන්ඩ් කරලා ගන්න මික්ස්චර් එක තමයි අද අපි හෙයා මාස්ක් එක විදිහට භාවිතා කරන්නේ. ඉතින්
ඔයාලට පුළුවන් මේ කියලා දුන්න high protein keratin mask එක මාසයකට දෙවතාවක් තුන් වතාවක් වගේ භාවිතා කරන්න මම මේක පෞද්ගලිකව මාසයකට දෙවතාවක් භාවිතා කරනවා ඉතින් ඔයාලටත් පුළුවන් මට වගේම මේකෙන් ලැබෙන ප්‍රතිඵල අත්විඳින්න දැන් මම ඔයාලට කියලා දෙන්නම් අපි මේ හදාගත්ත high protein keratin mask එක ඇප්ලයි කරන්න ඕන විදිය ඉතින් ඔයාලා ඔළුව සෝදන්න පැය දෙකකට කලින් මේක ඔයාලගේ හිස් කබලේ හොඳින් ඇප්ලයි කරන්න ඕන මේක පැය දෙකක් ඔයාගේ හිස් කබලේ තියෙන්න දෙන්න ඕන මේ වෙලාවට ඔයාලට පහසුයි නම් shower cap එකක් භාවිතා කරලා ඔයාගේ හිස කෙස් cover කරගන්න ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඔයා භාවිතා කරන shampoo එක භාවිතා කරලා ඔළුව සෝදලා ඔයා භාවිතා කරන conditioner එකෙන් නැවතත් ඔයාගේ හිස කෙස් සෝද ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ඔයාගේ කොණ්ඩෙ තෙත මාත්තු කරලා වෙනද වගේම silicone එකක් භාවිතා කරන්න ඔයාටම තේරෙයි ලොකු වෙනසක් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ඉතින් හිස කෙස්වල ශක්තිමත් බව වැඩි වෙලා කියලා තේරෙනවා හිස කෙස් ගැලවී යාම හොඳටම අඩු වෙනවා කියලා තේරෙනවා ඒ වගේම තමයි මේක මාස 3ක් විතර භාවිතා කරද්දී හිස කෙස්වල දිග වර්ධනය වෙනවා කියලා ඔයාට හොඳටම තේරෙනවා ඉතින් මීට අමතරව මම ඔයාලට තවත් හෙයා කෙයා ටිප්ස් කිහිපයක් කියලා දෙන්නම් ඔයාලා හිස කෙස් සෝදනකොට කිසිම වෙලාවක උණු වතුර භාවිතා කරන්න හොඳ නැහැ සාමාන්‍ය ඇල් වතුරෙන් තමයි ඔයාගේ හිස කෙස් සෝද ගන්න ඕන ඒ වගේම තමයි හිස කෙස් තෙත තියෙද්දි හිස කෙස් පීරන්න යන්න හොඳ නැහැ ඒ වගේම පුළුවන් තරම් හෙයා ඩ්‍රයර් එකකින් හිස කෙස් වියලීම නතර කරන්න ඕන ඉතින් මේ විදිහට ඔයාගේ හිස කෙස් ආරක්ෂා කරගන්නවා නම් ඔයාලට තියෙන ගැටලු වලින් අනිවාර්යයෙන්ම ඔයාලට මගහැරෙන්න පුළුවන් ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වුණා කියලා අපි ඊළඟ වීඩියෝ එකකිනුත් හම්බෙමු තාම අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා දිගටම මේ වගේ videos බලන්න